ඉන්නතුනේ පරාභව සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරන නමවෙනි ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවනය කරන්න සූදානන් වෙන්නේ. පහවාක්ද විත්තුූ පොරිසු සහි රහින සභෝජෝය ඒකෝ බුංජති සාධෝනී තම් පරාභවතුමකාකා. මේ ගාතාරත්නයෙන් ාගිතන් වහස පැහැදිලි කරනවා පහූත විත්තුූපුරිසූ යම් පුරුෂයක් සතුව මේ රංගවිදිී ඕන තරං තියෙනවා. සහිර්ඥෝ සබෝජනු ආහාරය සඳහා බත් නොයෙක් සූප ව්‍යන්ජනවර්ග ඕන තර තියනවා. රංග්‍රදී මුතුමැණකුත් තියවා ආහාරයට අවශ්‍ය හැම දෙයක්ම ඕන තර ර යෙනවා ඒකෝ බුංජති සාධුණී තන් පරා බෞතුූක නමුත් තමන් බුක්ති විඳින්නෙත් නෑ ඥාතීන්ට අහරමිහ දෙන්නෙත් නෑ ධනය තියෙනවා පරිහරණය කරන්නේ සමහර අයනං අපි දකිනෝ මේ තමන් බුක්තිවිඳිනවා ඥාතීන්ට දෙනවා හැබ බාහිර කාටවත් දෙන්න න සමහරය ගෙන සඳහන් කරනවා තමං පුක් තිවිඳින් ත් නෑ දරුවන්ට දෙන්නෙත් නෑ ඥාතීන්ට එෙන කොහොම දෙන්නෙත් නෑ එහෙම පිරිසුත් ලෝකය ඕන තරන් ඉඳල තියෙනවා. ආං එවන් අය පරිහානයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහසේ දේශනා කොට වදාද. තව ටිකක් අපි මේක විස්තර කරල සාකච්ඡා කෙරු මේකට අපිට උදාාරණ හැටියට කතා කරන්න පුුවන් කෝසිය සිටතුමා. ඒට අමතරව අපි දන්නවා මට්ට කුන්ඩලීගේ තාත්තා අදින්න පුබ්බ බ්‍රාහ්මලය. තවහිටිය ආනන්ද කියල සිටුවරේක්. ඔබට මතක ඇති ධර්මදේශනාවරින් අහලවයි ඉල්ලිස කියල සිටුවරයෙක් හිටිය. මේවාගේ මහා පුද්දුම විදිහට ලෝභකමින් යුක්තයි මේකට කියන්න පින්නතන. කද කිය කදරය කියන වචන පාවිච්චික. නමතඒ හැම කෙනෙක්ම පරිහානියට පත්වවා කෝසිය සිටුවරය ගැන සඳහන් කර හම ඉල්ලිස සිටුවරය ගැනත් එතනින්ම කරුණු දක්වන්න පුළිුව. අපේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලී මේ කෝසිය කියන සිටුවරය රජගහනුවර තමයි ඉන්නේ කෝසිය සිටුවරයට අසූහතර කෝටියක් විතර ධනය තියෙනවා. අසූහතර කෝටියයක් කියලකම් අපි රුපියන් ලෙමේන මෙවක්කොම කහවන්නු ඒතරම් මහ පුදුම දනස්කන් දෙයක් තියෙන කෙනෙ. තමන් කන්නෙත් නෑ අන්නයට දෙන්නෙත් නෑද මේ කන්නයකිවට මේ කණ්්‍යමලතුවන් වනම මෙච්චර තියාගෙන යන්තමට මොනමොනව හරි තමයි අනු බව කරන්න ඇතම් මේ හුණු සාල්ල ලිංහ උයාපු බත් කාඩිෝලින් හදාපු කාඩි හොද කියලා අපි කියන්නේ කාඩි හො මේවාගේ දේවල්ට පනු බව කරන්න විච්චර ධනීතියාගෙන මේ කෝසියක සිටුවරයා එක දවසක් රාජ්‍යසේවයට ගිහිල්ල එනගමන් මෙය දකිනවා දුප්පත් මිනිහෙක් තලප වගේකුයි කබලක දාලා බැදගත්ත මේ කබලි කැවුම් කියෙ සඳහන් කරන්නේ කැවුණු යනු බව කරම දුප්ත් මිනිහෙකුගේ කෑමක්. නමුත් මෙයා කැවුම් කනව දැකලා සිටුවරයට තිතෙනවා මට කැවුම් කණ්ඩ තිබ බණන් කියලා ගෙදර ගිහිල්ලා කාටවත් කියන්න කැවුම් කණ්ඩෝන කියලා සිටුවරය කල්පනා කරනවා කැවුම් උයන්ට ගියොත් හාල් සීනි පැණි ගිතෙල් හකුරු මේ දේවල් වියදන් වෙනමනි ඒ හින්දාමේ ඒක වියදං කරන්න කැමති නැහැ නමුත් කැවුම් කන්න ඕනේ. නමුත් අරටික වියදං වෙයි කියලා කාටවත් කියන්නේ. හැබැයි හිතේ කැවුම් කෑමේ වුවමනාව පැසවනව හරියට මේක ගැනම කල්පනා කරලා සිටුවරය දැන් සුදු මැලි වෙලා කෙට්ටු වෙලා ගිහිල්ලා මහරවැල් ලිලිප්පිලා කැවුම් කණ්ඩ තියෙන තන්හාව නමුත් කැවුම් උයන්ඩ වියදන් වෙන නිසා ඒ ගැන කියන්නේ ශරීරය දුරුවලයි එක දවසක් තමන්ගේ කාමරයට ගිහිල්ල සත්මහල් පාසා දෙයක් මේක කාමරයට ගිහිල්ල දර හගන්න නති ඒට වසේ තමන්ගේ බිරිඳ දවසක් ලඟට ඇවිල් ලහනවා සිටතුමන ඇයි ත බාඩ ඔබට වෙලා තියෙනදී සුදුමැලි වෙලා කෙට්ටු වෙලා මොකක් කරි හිතේ අද කරගෙන ඉන්න මොනෝහරි පශ්නයක් තිේෙනවාද. රජජිරුව බැන් අද අමනාපුනාද රජ්ජිරුව තොරිිකන නෑ එහෙම දෙයක් නෑ. ඉඩවස් සහනෝරටවැසී ඇසරු කරනය කවරු හරි බැන් ද. එහෙම දෙකුත් නෑ. එේමන තම් මේ නෑදෑයන්ගෙන් දරුවන්ගෙන් හිත්‍රදීමක් වුණාද එහෙම දෙයක් වෙලත් නෑ හන එහ සිරතිමනි මොකද මේ වෙලා තියෙන්නේ ඔහු කියනවා නෑ මට මුකුත් වෙලා නෑ නමුත් බිරිඳ කියනවා නෑ එහම කීවට පිළිගන්න බේනි වෙනදට වඩා පැහැදිලි වෙනසක් ඔබතුමාලග තියනවා. එම නැත්තන් හිතේ මොනෝ හරි ආසාවක්තියාගෙන ඉන්නවාද බලාපොරොත්තුවක් තියෙනවාද හිත ඒකට කතා කළේ නෑ නිරවශ කියනවා ඒම දක් තියනෙනව මට කියන්නේ ිය සම්පූර්ණ කරගමුකු හොමයි ආගේ වෙලාව කියනවා මට පහුගේ දවසක කැවුම් කණ්ඩාසාාවක් තුුණා ඉති කැවුම් උයන්ට ගිය හම මේ ගිතල් විය දැන්ගෙනවා හකුරු ඕනෑ හාල් ලෝන මේ තවත් නොයෙක් දේවල් ලෝනෙන ඉති ඒටික වියදැන් වෙන නිසා තමයි මම කතානු කරන්න නමුත් කැවුම් කෑමේ ආසාාව වට හරියට තියෙනවා ඒලා සිටු බිරිඳ කියනවා ඕක ඔච්චර දෙයක්යි මම උයන්නන්ක ගමට මැතිවෙඩ කැවුම් කියලා සිටුවරයා කියනවා මොනොව කියනවා ගමට මැතිවෙන්ඩ ම දන්නවා ඔබේ අත ගක් ලොකුයි කියලා ඒ වනට මංකැමතිනය ගමට කැවුන් දෙෙන්ට ඉරි පස කියනවා එහෙනම් අපේ සේවක පිරිසටත් එක්ක උයමු නෑනෑ නෑ එහෙමත් ඕනෙ නෑ ගොලන් න මටයි අපිට වමකු එතකොට මේමනුසේ ආහනවා ළමයින්ටත් දෙඩෝනද කියලා. ඊට පස්සේ බිරිඳ කියන හා ඕ නෑ අපි දෙන්නට උයාගමකු මේ සිටුවරයක් කොච්චර ලෝබද ඔයාටත් කියලා නතර කරමින්.ැන ඔයාටත් ඕනෙ. මට විතර යු අන්් ෝන. බිරිඳට වත් බෑ ඊටස කියන හා හරි බතුමාට විතරක් වියල් දෙලා ඉටබස්ේ කියනවා තෙල්ටිකකුයි හකුරු ටිකකුයි කෙන හොඳ හාල් එහෙම ගන්්ඩපා හොනු සල්ටික කරගෙන්න්න. තෙලුයි හකුරුයි හුණු සල්ටිකුයි ඒටි කරගනය පල් හැවුයන්ඩ හැත්තිවෙන්ඩපා. ොග දකින්න දකිනට කැවුම් ක්ඩ හිතන්න පුළුවන් එ උද්ඩම මහලතයන්න කියලා. තැම් බිරිඳ ඒටිකත් අරගෙන උද්ඩ හලටම ගිය සිටුවරේ පල්ලහැමහල දල ඩු හලට යනකක් තියෙන සියලුම දරවල්ලුවට යතුරු දදා යතුරු ද වුදුු මලටගිය වැද කවුරුුවත්ඒ කියලා දැන් ගීල කැවුම් වයන හොුණු සල්ලලි තිලෝගුරු සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයගේ ලෝබකමත් දැකළ නමුත් බ්‍රාහ්මණයට සෝවාන්වෙන්න තරම් මේ ජීවිතය පින්තියෙන බවත් දකලා හමු ගලන් හතන් ව හසර කතාා කරල කියෙනවා මොක්ගල්ල කෝසිය සිටුවරයා කැවුම් කණ්ඩආහසාාවෙන් කැවුම් යවා ඔහු හරි ලෝබයි දරුවන්ටවත් යමක් දෙන්නේ ඔබ ගිහිල්ලා ඔහුව දමනය කරලා සෝවා වඩ තරම් සංසාරි හේතු සම්පත්තියෙන් ුත් ඔහුගේ කැවුනුත් අරගෙන මෙහේෙන් වාාගිතුන් වහසි ව අඩේ ජේතවනරාබි මමත් අනෙක් භික්ෂ සංගය අද කැවුම් වැලඳීමේ වලාපොරොත්වයෙන් මෙ හට වෙලා ඉන්නෝ ඉගැනනි භාගිත වහසට පූර්ණ විශ්වාසයක් තියෙනවා මොගල්ලාණයන් වහන්සේ වැඩියොත් කාරය කරගෙනම තමයි එන්නේ කියලා. හැබැයිති මහමගලන් මහරහතන් වහසේ මොනතරන් දක්ෂද උන්වහසගේ කෙනෙක් දමනය කරන්න තියෙන ඒ උපරිම ශ්‍රේෂ්ට හැකියාව ආශ්චර්යක් මයි පින්නතුනේ මොකද තමන්ගේ බිරිඳටවත් දෙනට කැමති නැති වන් මිනිෙක්. එතන ද මහ දානපතියෙක් බවට පත් කරඩ මහමුගලක් මහරහතන් වහසගේ හැකියාව ඔවුන්ගේ සංසාර සුවය සඳහාම හිතුුණා දී නිසා දැම් කැවුූ යනවා මහම්ගලන් මහරහතන් වහසේ හසිම වැඩිය උඩු මහලේ ඇරල්ල තියෙන ජැනල් කවුලු ගාව නැතර වුණ බ්‍රහ්මණය දැකල කල්පන මේ සිටුවරය දකල කල්පනා කරනවා මේ ශ්‍රමණයන්ගින් කොහිටියත් බේරරිටේ සියලු දෙනාගෙන්ම බේරිලා මෙතෙන්ටාව මේ ශ්‍රමණය මෙතෙන්ටත්තාව ඉට වස කියනවා ශ්‍රමණය පයගහල ඇවිදින්ඩ බැරි මේ අහසේ ඔඹ පයගහල ඇවිද්ද කැවුන්නන් දෙන්නකිවා. මහමුගලන් මහරහතන් වහන්සේ පය ගහන්ඩ බැරි අහසේ ඇවිදිඩ පටන්ගත්තා. ඒවල ඇ සඳහන් කරනවා ශ්‍රමණය පලප බැඳගෙන නතරවෙෙන්ඩ බැරි මේ අහසේ පලක් බැඳගෙන හිටියත් කැවුන්නන් දෙන්න කිවා ඊටඋන් වහසේ ආසනයක් මවාගෙන අහසේ වැඩඉන්නවා එටවසේ බමුණ කියනවා ශ්‍රමණය මේ ජනල් පඩිය වුඩ් ලඟට ටැවිල්ලම් ඹ හිටියත් කැවුන්නන් දෙන්නය කිවා මහරහතන් වහන්සේ ජනල් පඩිය උඩ හිටගත්තා ඊට පස සඳහන් කළලා ශ්‍රමණය ඔොහොම නෙමෙයි උඹ උඹේ ඇගෙන් දුම්පිට කෙරුවත් කැවුන්නං හම් දෙන්නය කිවා මරහතන් වහන්සේ ශරීරීෙන් දුමක් පිට කරන්න පටන්ගත්තා. මුල්ලු මාලිගාාවම දුමෙන් වැහල ගිය. සිටුවරයා ගස්ත කරනනිකන් ඉදිකටු අනින වගේ දුම නිසාමා සිටුවරයා කල්පනා කරනවා බැරි වෙලාවත් බයවුණන හොඳටම බැරිවෙලාවත් මේ ශ්‍රමණයයට උඹ ගිනි පිටික පිට කෙරුවත් කැවුන්නන් දෙන්න කියෙ කිවොත් මහු ගිනි පිට කරනවාගේ මාලිගවම පිච්චේට පුලුවවාන් ඒක හින්දා ඒ වචන ගීගෙන ගි පිටි කෙරුවත් කැු දෙන්න කැෙකත් ගිටි කරඕ ඒක නිසා නතර වුණා නතර වෙලා බිරිදට කියනවා චූටි කැවුමක් හදල දෙටකලා අරක තෙල් පිටි චට්ට කරගෙන හැන්දට තෙල් චාත්තියට දැන්වා උයාපු සියලුම කැවුම්වට වඩා ලොකු කැවුමක් චාතතිය පුරාම හැදනා ඒකති න්ඩකීවා වෙන එකක් ව හැන්ටකීවා වෙන එකක් වු යහමත් ඒත් ඒ වගේ එතන ඉඳලා උයන සියලුම කැවුම් ලොකුයි. ඉඩ සඳහන් කලා ඒ අපි කලින් උයාපු චූටි කැවුමක් දෙන්න කියලා. ඒ කැවුම අරගන්න බලහම කැවුම් ඔක්කොම එකට ඇලිලා. බිරිද කියනවා ස්වාමීණි සියලු කැවුම් ඇලිලනේ එන දෙන්නකු මංුවෙන් කරන්න කියෙලි ඉල්ඩගත්තා. සිටුවරයා උත්සාහ කලා උත්සාහ කලා කවුම් ගෙඩියක්ුවෙන් කරගන්න බෑ දැම් බිරිඳයි දෙන්නම කැවුම් අල්ලගෙන දෙ පැත්තර අදිනවා සිටුවරයට දාඩිය වැක් කෙරෙනවාදෙන් අන්තිමට කියෙන ඔය කැවුන් කෑමෙන් ඇති වැඩක් නෑ ඒ කැවු කෑමේ යාසාව පැත්තක තිබව ඔක්කොමයයිෂ්‍රණයටර දිී ලවන්න කියලා කාගේ වෙලා මහරහතන් වහසගේනවා සිටතුමනි ඔය ඔක්කොම මට දෙින් දෙපා කැවුම් කෑමේ ආසා ඇතු භාගතතුන් වහස ඇතුළු භික්ෂු මහාසංගරත්නය බලාගෙනඉන්නවා. කැවුම්වලග. ඔබ දෙපලගේ ඇතින්ම කැවුම් පූජ කරට. කොහෙද ඒ බුදුරජාන් වස වැඩයින්නේ. සැවැත් නූරජේත වනාරාණ. ස්වාමීණී යොදුන් ගානක් දුරයි. යොදුන් එකසි හතලිස් ගානක් විදිර දුරයි. ස්වාමිනි මෙච්චර දුර කොහමද කැවු අරන් යන්නේ පාතන් වහස සඳහන් කරන ලැහැත්ති වෙන්ඩකු බුදුරජාණන් වහසේ ඇතුළ සංගරත්නයට පූජා කරන්න අවශ්‍ය තව දේවල් ගණ්ඩ හකුරු ගිතෙල් සියල්ලම ලැහැත්ති කර ගන්න කියෙන්ට මේ මාලිගාවේ හත්වෙනි මහලෙන් පාත මහලිට බහින්ඩ යම් කාලයක් ගත වෙනවාද ඊට වඩා ඉක්මනින් ම මගේ අනු භාාවෙන් බුදුරජාණන් වහස ගවඩ එක් කියන්න කිවා සියල්ල ලෑස්ති කර ගත්තා ඒ වනනා රාමිට එක්කරගෙන ගිය. බුදුරජාණන් වහස ඇතුළු මහා සංගරත්නය දානසාාලාය වැඩ හිටිය. සිටුවරයග හිල්ල භාගිතුන් වහසිර පැම් පිළිගැන්නවා. බිරිඳග හිල්ල කැවුම් පිළිගැනවා දෙන්නම් එකතු වෙලා සියලුම සංගයට කැවුන්ු පැනුත්තුූජකලා. අරගන ගපු ිෙල් හකරු අදියත් පූජ කළලා අපේ භාග්‍යිතන් වහන්සේ ඒ අවසාන සිටුවරයට ධර්මදේශනා කළා සිටුවර සිටු බිරිඳත් දෙන්නම් අතිඋතුම් සෝවාන් ආරය මාර්ග පලේමල බාගත්ත. එදා ඉඳලා අසු හතර කෝටයක් දනස්කන්දය සබුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරලා ඇති තරං දම්පම් පූජා කරලා මරලින් මත්ති සුගති ගාමීගුණ කාරනාව දැනගත්ත භික්‍ෂූන් වහන්සේලා එක දවසක් දම් සභාවට ගිහිල්ලා දම් සභාව සාකච්ඡා කරනවා මහමුගලන් මහරහතන් වහන්සේගේ මේ ආශ්චර්වයමත් හැකියාව ගැන එදා බුදුරජාණන් වහසේ දම් සභාවට වඩින වෙලාවේ භාගිතන් වහන්ස යහනුව මහනලී මොනෝගැනත කතා කර කරකි ස්වාමිනී අපේ මහමුක්ගල්ලානයන් වහන්සේගේ මේ අස්සරිමත් හැකියාව ගැන අපි කතා කළ තමන්ගේ දරුවන්ටව තමන්ගේ බිරිඳටවත් යමක් දෙෙන්ඩ අකමැති මෙ සිටුවරය බුද්ධ ශාසනය කිරෙහි පහදවලා තමන්ගේ මුළු දනස්කන්දේ ශාසනය උදෙසා දන්දෙන්ඩ සිෙත් පහල කරවලා සතරපායි මුදෝලා ඔහු සෝවාන් කරන්න පුළහන් තැනට එනක් අරෙන්ද මහ මුොගල්ලාානයන් වහන්සේට මොන තරං හැකියාවක්ති බුට අපේ ආශ්චර්යමත් හැකියාව ගැන කතා කළේ කියලා ආඒ වල භාගිතන් වහස දේශනා කළා මහනිෙන්නේ මහමොගල්ලාානයන් ගෝය හැකියාවවාද විතරක් නෙමෙයි තිබුණේ පෙරත් ඒ හැකියාව එහෙමයි කියලා ඒ කාරණාව භික්ෂූන් වහස ලැහුව ස්වාමිණි පෙරවුණ අද කරලාතිය ඒක පැහැදිලි කරන්න තමයි ඉල්ලිස කියන ජාතික කතාව දේශනා කොට වගල්ලි. මෙෙනතන ඉල්ලිස ජාතික කතාව සඳහන් කරන්නේ ඉල්ලිස කියන බ්‍රහ්මණය ඒ බ්‍රහ්ණයගේ කකුල් දෙකම හරි හීන් ඒවගේම කුදු වෙලා ඉන්නේ ඇස් දෙකම වපරයි පෙනුමත් හරි අප්‍රසන්නයිඉල්ලිස බ්‍රාහ්ණයත් පුදුම ලෝබයි දරුවන්ටවත් යමක් දෙන්න කැමති නෑ එක දවසක් මේ කෝසිය සිටුවරය වගේම තම ඉල්ලිසත් එක දවස රාජසභාවට ගිහිල් එනකොට මේ ගමේ ඉන්න කොළුවක් රාබුණ මස්කකා රාබුණුව ඒක දැකලා මේ ඉල්ලීසිටත් හිතෙන මටත් රාබොන්ද තිබන කියලා දැන් එයාට දින රාබන ආසාාව කෝසියට තිබන කැවුම් කන ආසාාව එහිද තමන්ගේ සේවක කොළියකුට කතා කරලාඒ කොළුවට කියනවා රාටිකක් හොයාගෙනෙන්ට කියලා. රාටික ගෙනල්ල දුන්නහම මාලිගාවෙන් ඇතට යනවා ගංගාවක් ගාව තියෙන කලෑවකට ඇයි මාලිගාව ඉන්න කටිය ත්‍රාධය කල රායිල්ලයි කියලා. කැලෑවකට ගිහිල්ලා ්‍රාගෙනපු කොළුවටත් කියනවා ඔබත් යන්න මෙතරින්ද. ඒ කොල්ලට ටිකක් දෙන්නේ. තැන් සියලු දෙනාගෙන් මිදිලා මෙත් මහාදනස්කන්දයක් තියන කැෙන සක්‍ර දේවන්දරයන් වහන්සේක දැක්කා මේ මහ පුදදුම ලෝබ සහගත මේ බමුණ සියල්ලන්ගෙන් හැංගිලා රාබන බව දැක්කා කල්පනා කළ බමුණගෙ තියන මේ ලෝභකම නැති කරන්න මේක හොඳම වෙලා සක්‍ර දේවේන්දදිරයන් වහන්සේ ඉල්ලීස බ්‍රහ්මණය වගේම වෙස් ගත්තා වෙස් අරගෙන හජ්ජුරුගාවට කියා. හජරූගාවට ගිහිල්ල කියනවා මහරජය. මගේ සියලුම දනස්කන්දයේ රාජ මාලි ගාවට ගෙන්න්නකන්ට. රජජුරු කියනවා බ්‍රහ්මණය ඔබේ දනස්කන්දේ මටමොකටද. උඹට වඩා ධනය මංගාව තියනවා කියලා. එහෙනම් මහරජයේ මගේ ධනයේ මට දන්දන්න අවසර දෙන්න කිව්වා ඒකට රජ්ජිරෝ කැමති ගියා බ්‍රාහ්මණයගේ ගෙදර ගෙදර ගිහිල බිරිදිට කතා කළ කතා කරලකිව දේවයේ මගේ සියලු දනස්කන්දය දන් දෙන්න බං කැමති දේවයට පුද්දුම සතුටක් මගේ ස්වාමියයා රාබීල මත්තුනාට පස්සෙවා දන්දෙන්ට හිතුරන ලොකුදයක් කියල හිතුුණා කියලා බිරිදට සඳහන් කලා හහිෙන අ බිරලවට. කැති කැමති තරන් අයට ඕන තරංයවිල්ල ධන අරගනයන්ට සත්තුවන් පුරෝලා තින ගබඩවල් උක්කොම යවෘර්ත කරන්න කිවා. සියලු ගබඩාවල් ඇැරයා අන බෙෙන යැගුවාට මිනිස්සු බැල නොකැඩියනවා. ඇවිල්ල ධනේ තම තමන් අරගෙනාපු උර මළුවල පුරවාගෙන කරත්තවල පුරවාගන කැම්මති කැමති සේ අරංගනවා එක බමුණි ගෙදරට ටැවිල්ල ඕනම දෙයක් අරයන්ට කියන තියන්නේ. ඉල්ලිස බ්‍රාහ්මණයගේ කරත්තයක් කරගත්තා ඒ කරත්තටම ධනය පුරුවගත්තා පුරගත කරත්තේ ධනය දෙක මාර්ගෙනයනවා. හැබැයි සක්‍ර දේවේන්ද්‍රියූ මේ දොරටු පාලයන්ට නගරරක්ෂිකයන්ට පනිවිටයක් දුන්නා ඉල්ලිස මමයි කියල කවුරු හරි කෙනෙක් ආවත් මේ මාලි ගාවට ඇතුල් වෙන්ඩ ගහල පන්නටක අර කරත්ට බඩු පටවගෙන යන මනුස්්‍රයා පාරදිගේ කිය කියනවානේ ඉල්ලිස සිටුවරයා සුවපත් වේවා ඉල්ලිස සිටුවරයා නිදික් වේවා. ඉල්ලිස සිටුවරයට උපදින උපදින භවයක් බවයක් පාසා ධනය අඩු නොවේවා මේවාගේ ඉල්ලිස සිටුවරයට ආශිරුවාද කරකරයන් මේ තරන් ධනය දුන්න කියලා මේකාර කැලේ රාභබීඉන්න සිටුවරයට ඇහුණ ඇහිලා උජහට පාරට පෙන්න්න පාරට පැල බල මගේ කරත්තෙම නයන්නේ එක මගේ මාලිගාාව තියෙන ධනයනෙ පටවලා තියන්නේ දුවගෙන ගිහිල්ල කය ගැහවාට කව්ද මගේ ධනය ගෙනටකී මමයි ඉල්ලි සම වවා මගේ රමනුෂය අහොද්දටම අල්ලගෙන ගෙහුවා ගහල ගහල බිමදාලා මේ ඉල්ලිස සිටුවරේ අපිට දන්දීපුම කෞද්ද කියෙන ඇන්න ගිය නැවත නැවත ගිය පස්ස හිල එල්ලිනවා බිම දාලා වැලමිට ඇනල ඇනල එයා හ දෙැ හැම තැන මහාත් පස බලක හම තමන්ගේ දනය හැබත් තැන මරජයනවා වහාම ගියා රජ්ජරුගාවවෙේර හිඳල්ල රජජරුවන්ට ගහිලකව මහරජය මගේ ධනය දන්දල්ල කියලා මගේ මාලිකව කොල්ල කවන්නේ කවුද කියලා රජරකවා මම තන්න ඔබේ ධනය කවුරු දන්දවද කියලා ගිහිල බලන්න කිව්වා හිල්ල ලඩිවරදි මාලිගවට යන්න බෑ දොරගමී අන්න යනකොට දොරටු පාලයා ඇතේ තිබුණනේ උුණන පතුර ඒෙන් ගහපුහා හමත් ගැල වුණ මම ඉල්ලිසගේ ඇතුළලෙන්න්න න ගැහවාදනි කරගන්න කිසිම දෙක නැවත රජජිරූගාවට ග ඉල්ල කියනවා ස්වාමීනිී කවුරු හරි මගේ නමින් මගේ ධනය කොල්ල කාඩන්නවා මම ඉල්ලිස සක්ක දේවේන්දර තාව ආවට දෙන්නම ඉල්ලිසලා දෙන්නම එකමවාගේ ඉඩස බිරිඳ ටෙන්ඩිකවා. කවද ඔබ ගැන හොඳටම දන්නකිව ස්වාමීනී බිරිඳ දන්නවා කවුරුුණන දන්න ඕන්න. එති බිරිඳකින් ඇහවා කෝ ඉල්ලිස සිටුවරය කියලා. බිරිඳ ගල්ලා හිටගත්ත සක දේවන්ඳදුු ගව්. දරුවන්ගේ ඇහවා කෝතාත්තා කියලා දර ගිල හිටගත්ති සක්ක දේවන්දුර ගාව. රටවැසියන්ගේ හවා කෝම්ඹ ලගගේ සිටුවරයා ඒගොල්ලො ගිහිල හිටගත්තෙත් සක්‍ර දෙව ඉන්දරගාාව සිටුවරයට කරග්ඩ දෙයක්න ඉටහස් ඇහුවා මොනවහරි විශේෂල් ලක්කුනක් තියෙනවා දැන්ගේ කියලා සිටුවරය දන්නවා තමන්ගේ ඔලුවේ තියෙනවා උපන්ලපයක් ඒක තියෙන බව දන්නේ කෝඩ කපන කෙනා විතරයි කොන්්ඩ කපනකොට එයා දකිනවා එක ඒ දැ හොඩ කපන කෙනා ගෙන්න්නවා දෙන්නගම බලහම දෙන්නගේ මොලුව එක තියෙනවා පතිින් අඳරඩම බෑ කරගන්ඩ දෙෙකුත් නෑදැන් සිටුවරය කලන්තය හැදිලවාගේ බිම වැටිල ආවිල සක්‍රදේවන්දිරී අහසර පැනන කල රජජිරුවන්ට කතා කරලා කියනවා මහරජ මම නෙම ඉල්ලිස සිටුවරය ඔය ඉන්න ඉල්ලිස සිටුවරය මම සක්‍රදේවන්දරය මම ආවි මේ ඉල්ලිස සිටුවරයට පාඩ මකු ගන්නලගන්ට. මහරජය. හත් මුතු පරම්පරාවක් හරි කැමැත්තිෙන් දන්දුන්නා. ඉල්ලිස සිටුවර හැකනවා. ඉල්ලිස ඔව ඔබේ ධනය එනෙම ඔවා මගේ දනය කියලා. පිළිගන්නව ද ඔවා මගේ කිය හවා එල්ලිස දන්නය පිළිගන්ඩ. සක දේවීන්දදිීහස ඉඳර කියනවා මහරජයේ. තමයිඔ ඉල්ලසගේ තාත්තා. මමත් මගේ පරම්පරාවේ ඇයත් ලෝබ නැතුව දන්දුන්න. ඇති තරන් දන්දීලා ගුණපුරලා මැරිල මම සක්‍රයා වෙයිඉපදුනාා. ඔය ඉන්නෙ මගේ පුතා නමුත් දරුවන්ට බිරිඳටවත් දෙන්න ඇතුව. මහ පුදුම ලෝභ ජීවිතයක් ගත කරන කෙනෙක්. රාටිකක් බොන්්ඩ කෙනෙක් ඉල්ලයි කියලා කැලේට වෙලා හැංගිල රාබි බිහිටි ඒකයි මඇවිල්ල මගේ දනේ දන්දුන්නේ කෙ සඳහන් කළ. අන්තිවට ඉල්ලිස සිටුවරයාග ඒ ලෝභකම නැතිකිරුවා බිඳල දැම්මා දන්දෙන්ට යොමු කෙරව්වා අපේ භාගිතන් වහස කරුණු පහැදලි කග මහනනී එදා සක්‍ර දේවේන්ද්‍රය වෙලා ඉල්ලීසව දමනය කරන්න ඩාවිත් මේ මොගගල්ලානුව. මෙදා කෝසිය ට එදා ඉල්ලිස සිටර දෙන්නෙක් නෙමයි එක්කෙනෙක් මයි. එදා සක්‍රය වෙලා ඉල්ලිස දමනය කලා අද සංසාර සාගරය තරණය කරලා කෝසියත් දමනය කලා. ගොට කෝසිය සිටුවරත් ඉල්ලිස සිටුවරත් කිය කෙන දෙෙක් නම එක්කෙනෙක් මයි. කියන කාරණාව පැහැදිලි කරලා. මෙ තද මසුරු ලෝබ පුද්ගලයන් මේ ලෝක පරිහානියට පත්වෙනවා කියන කාරණාව විශේෂයෙන් තහවුරු කරලා දේශනා කොට වදාලා මේ කාරණාව පැහැදිලි කරන්ඩ තව කරුණු රාශියක් අපේ වාාගිතුන් හස දේශනා කළ ආරන්ද සිටුවරගේ කතාවත් ඒවගේම කතාව ලෝභකමනිසාම දන් දෙනය නැතුවහිට දන් දෙන්නෙත්නෑ කන්නෙත් නෑ බොන්නෙක් න නමුත් මගේ 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 කියලා හිතාගෙන ඉන්න මැරි ලගිහිල්ලා දුගතියේ දුක්විඳල අන්ති සැඩොල් කුලේක සැඩොලියකගේ කුසේ ඉපදලා ඔහු කුසේ ඉපදිච්ච දවසිදලා ඒ සැඩල් පරපුරටම කණ්ඩ බොන්න නෑ. අන්තිමට ඔවුන් තීරණය කළ කරන කිසි වැඩක් හරයන්නේ. ඔවුන් තීරණය කලා මොකෙක් හරි කාලකන්නේ අපය පරම්පරාවට විල්ලා. අන්තිබට හොයාගෙන 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 ගහිල්ලා මේ කාන්තාවගේ කුසේ තමයි කාලකන්නය ඉන්න කියල පන්න ලගෙන්ම දරුව ඉපොදුනාට පස්සේ යමක් අමක් කරගණඩු පු හගනාට පස්සේ අම්මත් ඔහුවත් ඇැරලදාලය අටුගිය. එති මේවාගේ සංසාරය දන්දීල නැතු සසර ආසරණ වෙන අවස්ථාවන් පිළිබඳව මේ ආනන්ද සිටුවරෑගේ කතාවිත් විශේෂයෙන් පැදිලි කරලතිවා පරිහානියේ හේතුව අපේ පිනතුන් හොඳට අහලතිෙනවා අදින්න පුඋබක බමුණගැන. තමන්ගේ දරුවගේ කණට පලඳින්න්න තෝඩුවක් හදල දෙන්න වියදැන් වෙයි කියලා. තමන්ම රත්තරංකඇල්ලක් කරගෙන එහ මෙහෙ මිටියකින් තලලා කණී එල්ලුවා. පුතාට ලෙඩක් හැදුන එකම පුතයි ඒ පුතාට බෙහෙට්ටිකක් කරගන්ඩ වෛද්‍යාචාරයවරයෙක් ළඟට ගේ නෑ සල්ලි වියදැන් වෙයි කියලා. වෙද මත්තුරු ළඟට යන. අහවල් ලෙදේට මනවද දෙන්න කියලා නිකන් කතාවට යන ගමන් හලෝ ඒක අගෙන එන ගමන් ගහකින් කොළපුතු කටාගෙන ඇවිල්ලා ළම අයට තල්ල දෙනවා කෝමහවෙරී රෝගය උත්සන්න වෙලා ළමය මරනාසන්න වෙලා ගේ ඇතුළට ළමය බලන්ට කට්ටියුත් ඇතුල්ගේ තියෙන දනසම්පත් දකිී කියලා ළමය අවුස්සග ැවිලලා එල එලි පත්ති දැම්ම ස්තතුූයි තැටඇඉල්ල බලට.ඉති ආන් එහෙම කරපු දෙමෞග්‍ය ඉඳල තියෙනවා. ඉති ඒකයි මෙතන සඳහන් කළේ පහූත විත්තුූ පරිසු ඕන තර ප්‍රංග්‍රදී ධනය තියෙනවා සහිරං්ඥෝ සබහෝජනෝ නොයෙක් ආහාර පාන සූප ව්‍යාන්ජන ඕන තරන් තියනවා. ඒකෝ බුංජති සාධනී නමුත් තමන්ගත් භක්තිවි නෙතිර. න්ට දෙන්නෙත් නෑ තම් පරාභවතුව මුකන් එව අයි පරිහානිට පත්වනවා. කියන කාරණාව භාගිතුන් වහසේ දේශනා කරමින් මේ කාරණ අපිට ඉතා පැහැදිි දෙෙස කරුණු කාරණා ගෙනහැර දක්වොමින්ම දේශනනා කොට වදාලා මේ තත්ත්වයෙන් මග හැරිලා දම්පැන් පූජා කරලා සිල්ගුණ ආරක්ෂා කරලා නිවන් දක්නා ජාති දක්වා සංසාරයේ බොහොම සුවපත් විදිහට ගත කරන්නට. බොහෝ දුක්වලින් ඇත්වෙලා ධනසම්පත් ලබමින් දම්පැන් තවතවත් දෙමින් සසර ගමන නිමාකරගන්න තැනට යනකම් යන්ඩ මග කියල දෙන්න අපිට භාගිතන් වොහන්සේ මොන තරන් උපකාර කලාද. මග කියල දීලකොයි තරං අපට උපකාර කලාද. ඉලඟට පින්නතුනී විශේෂයෙන් සඳහන් කරනවා අනුන් කළ පින තමන් පින් කරඩ මෝනනෙ. භාගිතුන් වහන්සේ දේශනා කළේ මහනෙන පින කියල කියන්නේ සැපයට නමක් පින් කියල කියන්නේ සැපේට නමක්. සැපරැස් කරනවා කියලකීවත්. පින්ගස් කරනවා කියලකීවත් එක කිසි වෙනසක් නෑ. පිනයි කුසලයයි කියන දෙකෙත් වෙනසක් නෑ. සමහර වෙලාවට සමාජයේ කතා කරන වහෙනෝ පින සහ කුසලය දෙකක් කියලා නමුත් ධර්මය ඉතාම පැහැදිලිව අපිට දකිින්ට තියෙනවා පින සහ කුසලේ දෙකක් නෙමෙයි එකක් කියලා ත්‍රිපිටකෙන් එකට ඕන තරම් උදාහරන් මූලාශව දක්වන්න පුුළුවන්. පිනයි කුසලය යි දෙකක් නෙමේ එකක්මයි. එතකොට මේ පිං රැස් කරනවා කිය කියන නතන් කුසල් රැස් කරනව කියලා කියන්නේ සැපරැස් කරනවා කියන එකයි මා පුුණන්නේ භායි සූත්‍රයේ තම යග දේශනා කරන්නේ මහනෙන පින කියල කියන්නේ සැපයට නමක් එමනත සැප කියල කියන්නේ ප පිනට නමක්. කෙනෙක් මේ ජීවිතේ විඳිනවනං සැපයක් ඒ අනිවාරයෙන් පෙර සංසාර කරගත්ත පිනක මහිමයක් මේජීවිත විඳින සැපය පෙරභාවය කරගත්ත පිනක මහිමයක් මේ ජීවිතයේ විඳිනවනන් දුකක් පෙර ජීවිතයක කරගත්ත අකුසල කර්මක ස්වභභාවය. අකුසල්කින් දේවල් සසරාපිට විපාකදන හැටි තේරන්නවත් නැ. අතිශ්‍යය භානක විදිහට අකුසලේ විපාක දෙවා. අපේ පින්නතුන් අහල ඇති උත්තර සාමනේරයන්ගේ කතාව. උත්තර කියන සාමනේරයන්හස උලතිබන්නේ සැරියුත් මහරහතන් වහස කිශිෂ සැරියුත් මහරහතන් වහසේට බෙහෙත් ඔයාගෙන යනකොට එදා නගරේ හොරකන් කරලා එන හොරු මේ සාමනේරයන් වහන්සේ මුහුණ සෝදන්ඩ වතුරකරකට බැහැල ඉන්න වෙලාව උන්වහන්සගේ පාත්තර ඒ වතුරකොඩ ළඟ ඉන්න තිබ්බා අතේ තියෙන කහවනු පදියක් කර පාතරයයට දාලා දීව වවහන්ේ මුහුණ කට සෝදගෙන ඉල්ල පාත්තරේ ගැනට කාවල් පාතරි ඒක මොලූ සලබන්න කකොට මේක හොයාගෙනින් රාජපු විෂයුත්ත තන එති උන්වහන්සේ තමයි හොරා කියලා අරකන ගියා උත්තර සාමනීරී හරම ලස්සන රූපයක් තිබ කෙනෙ අරගෙන ගහම් මේ රජිරුවන්ගේ ප්‍රධාන ඇමතිවරයක් උත්තර ගෙදර ඉන්න කාලේ යෝජනාව කර තිබ දුව යවාහ කර ග්ඩ කියලා මේ තරුණය ඒක ප්‍රතික්ෂේප කළ ඒ රූපය ලස්සන නිසා තම යෝජනාව කළේ දැන් ආපහු එක් රජුගාවට එක්ක යනකොටත් අරඇමතිවරයගාවටම තම එ එකග ද හිතේ කේන්තියකුත් තියෙනවනේ දුවගත්තනය කියලා ඉති ඒ නිසා කෙලින්ම කරම කරණා විමසුවනෑ මගේ දුව විවාහක් කර ගණඩ කියදී එපා කියලා ගිහිල්ලා එනම් මේ කදැන් ඕක වඩයි කරන්න උලතියන්න කියවා ඔ කතාව සැරුතු හතන් වහසට ආරංචුුණ සැරියුත් මහරහතන් වහේ වාහම ගිහිල්ල භාගිතුන් වහසේ සඳහන් කළ එදා බාිතුන් වහසේ භික්‍ෂු සංගයත්යෙක්ක උත්තර සාමනේරයෙන්න් වහසේ ඉනිතනට වැඩිය භාගිතතුන් වහන්සේ එතින්ට වැඩල උත්තර සාමනේරයන්ට අනුශාසන කළා උත්තර සාමනේරයෝ භාගිතුන් වහසේ ගන්නු ශාසනාවෙන් අමුෘත්තියෙන් අභිෂයක ලැබෝවාගේ උල ශරීර ගත වෙන වේදනාවක් දැනු නෙනෑ පස්සේ උලෙන් ගලවල ගත්තා මෙම උල ඉන්දවන්න හේතුව මොකක්ද පස්සේ කරුණු සාකච්ඡා කළ මොකක්ද මේ කරුමයේ ආං එෙදා සඳහන් කළා සංසාර ඈත භවයක කොහොම කීරක් කොහො උලක උලතිරතිීම කොහොම කීරක් අරගෙන මැස්ෙක් උලතිරතිීම කරුමයේ තමයි මේ තිය න්න අපි දකින්නේ ඉතා සුළු දෙයක්වාගේ නමුත් මම කරන ඉතා පුංචි දේ මේ සංසාරය අනිවාය මට විපාකදනවා එතකොට තව එක වරදක් මෙතන වෙලා තියෙනවා ධනසම්පත් තිබන කාලෙක තමන්ගේ අම්මට හිතේ ඇතිවෙච්ච කේන් තිය නිසා අම්මට කියල තියෙනවා මං හිතුනොත් ව වුල තියෙනවා කියලා ම උලතිය ලනෑ නමුත් අම්මට කීවූ වචනය ඒත් තරම්ම බරපතලයි ආංගේ අම්මට කීබපු කතාවත් මැස්ස උලති්කත් තමයි මෙතන හේතුවෙලා අම්ම තාත්තා කියන දෙන්න මේ ලෝක මොනතරන් විශේෂද කියන කාරණණාවෙන් අල්ප මාත්‍රය මේ පරාබව සූත්‍ර දේශනාව තුලින්ම අපි මීට කලින් ටික සාකච්ඡා කලා මව්පියූ මේ ලෝක කොච්චර විශේෂද කියලා මව්පියන් ගැන හරියට වැටහුණුත් උදේ හව සැහැමදාම දනගහගහ ගැඳලා සමාාවල් දැනවමයි වැටහුණොත් ඒම නැතිහින්ද තමයි අපි මවු්පියන්ට ගොඩත් අකටවිල්කං කරන්නේ. එරට උත්තර සාමනේරයන්ගේ මේ කතාවත් වගේම තමයි පින්නතුනි මණ්ඩබ්‍ය තාප්‍රසතුමාගේ අතාව ම මේ කරණනාටික සඳහන්කරන මේ කර්ුමයේ ගැනකන්ට මණ්ඩබ්‍ය කියන තාපසතුමත් උලතියෙනවා උත්තරසාමානයගේ කතාවටම සමාන්නයි. මණ්ඩක් බිතාපසිතුමත් සොනය ඉන්නකොට නගරේ හොරකං කරලා බඩුුවරගෙන හොරා දුවගෙන එනකොට නගරාරක්ෂිකය ගෙහිමියෝයි හ පස්සේගේ ලෝගනේ නවා. හරියට මණ්ඩක් බිතාපසිතුමාගේ පන්සරේ දුරකඩ කහවනකු දීදාළ දුවනවා. මිනිස එතන නතර වෙලා මූ තමයි හොර රෑට හොරකං කරනවා දවල්ට භාවනා කරන. අයං කියල රජුරුගටඉන්න අජ්ජරුත්වීම සීමක් කරන්න එහෙමම උල තියන්න්න කිය කියන. ඉති ඒ වෙලාවේ උල තිබබා උ තියන්නේකිහිරි උලකකිිහි ලක උල තිබ්බට උල ඇතුළට බහි්න්නනෑ. උල ඇතුළට බහින් නැති නිසා සඳහන් කරනවා තාපසවරය විසින්ම මාව උලතියන්ට කොබෝ ලීලඋල කර මොකකිනිිහිරි ුලේ උල තිබ්බ යකඩ වුලේ උල තිබබ කොහොඹ වුලක උුල තිබ්බා උල යන්නෑ ශරීරය තුළට. එනිසා සඳහන් කරනවා කොහොඹ වුලක උල තියන්ට. කොබෝ නීල උලක වුල තියන්ට. මොකද තාපසවරයට ජාතිස් මරණ ඥානයක් පහල වුණ ඥානීෙන් බැලවා මගේ මොකක්හරි කරුමයක් ද විපාක දෙන්නේන්නේ එතකොට දැනගත්තා පෙර සංසාරරි මගේ තාතා වඩුවෙක් තාත් ලී රහින තැන ඉඳගෙන කොබෝලීල ගහක කීරි කැල්ල කරගනය දත් මැස්සේ ුල තේල්තියවා ආන් ඒ නිසා තමයි මේ තත්ත්වයට මූල පාණ්ඩ සිද්ධ වෙදා තියෙන එදා ඒ මැස්සා උලතියහම මැස්සගේ ඇඟ ඇතුළේ උල කැඩුුණ ැස්සා ඉල්ලිලා ගා ඇඟ ඇතුලේ උල කැඩුුණ කියලා මස්සට හානියක්කු නේ නෑ දැන් පස්සේ මෙතෙන්ට එනවා මණ්ඩබ්‍ය තාපසිතුමාගේ හිතවත් තවත් ආපස කෙනෙක් ඒ පාවසිතුමා එතෙන්ට ඇවිල්ලා එනකොට යාළුව උලතියලා ඒවෙලා වහනෝ යාලුවයේ උඹ කරපු කිසියම් කරුමයක් තියෙනවාද කියලා කියෙනවා නෑ බංකරපු කරුමයක් නෑ එන මොකද උල තියරතියන්. පෙරකරුමේ කියලා යහනවා ඔබේ හිත මේ වෙලා වි දූෂණය වෙලාද කියලා මේ කාරණාව හරිම වටිනවා දැන් උලවඩ තියලා ඉන්න වෙලාව හිත දූෂණය වෙලාද කියලාහන්නේ එයි මේ හිත දූෂනය වෙලාද කියලා මොකක්ද මේ යහනි දැන් හිතේ තරහක් තියෙනවාද බලන්න මැරෙන මොහොත මොන තරන් පිරිසිදුවෙන්ඩ නැද කියලා ජීවත් වෙනවා කියලා කියන්නේ අනිවාරෙන්ම පි මැරෙන්ඩ ලෑස්ති වෙනවා කියන එකයි. අපි කොච්චර දේවල්ලෝට ලෑස්ති වෙනවාද මේ ජීවිත. ඉතල බලන්නක කියීක් දේවල්ලෝට සූදානන්ග වෙනවා කියලා මාස ගනම් ලෑස්ි වෙනව සම්හර දේවල්ලෝට නමුත් මැරන්ඩ ලෑස්ති විච්ච කෙනෙක් කොයාගණන්ඩ හරි අමර කලාතුරකින් තමයි හැබි. මේ මැරෙන වෙලාවෙ තරහක් අවුත් ඒත් උපදිින්ද වෙන්න එක් යකකිෙකි. නැන් අයෙක් පොළගේ නැතැන් අපාය. මැරණ වෙලාවෙ දුකක් හිතුනුත් ඒත් නිරේක තමයි යපදින්න වෙන්නේ. මැරන වෙලාව ආසාාවක් ඇතිුත් දේපොල ගැනවීවා දරුමල්ලු ගැනවීවා බිරිද ස්වාමයාා ගැනවීවා ප්‍රේතලෝක තම ුපදිල වී. ආං ඒ වෙලාවට සියල්ල මත් හැරලා මෛත්‍රී සිතින්ම මරුවැලද ගැඩ පුරහ නොත් එකල්ලාබියය. ආ ඒකයි මේයහන්නේ උඹේ හිත දූෂණය වෙලාද සඳහන් කරන අතාපසතුමා මට මේ දඩුවම නියම කරපු රජු ගැන අමනාපෙකුත් මංගාව නෑ මාව මේ දඩුවමට භාජනය කරපු රජ පුරෂෝ ගැන අමනාපකුත් මංගාව නෑ මගේ කරුණ ආ එහෙම සඳහන් කරහම අනිත්තාපසිය දීපායන තාපසිය කියනවා උඹ වගේ සීලවන්තයන්ගේ හෙවනත් සැපයි එ අර ව එකති රජිරූ පස්සේ මේ කතාව හල තවත්තාපසෙක ළඟට ඇවිල්ල ඉන්නවා කියලා රජ්ජිරූත් ඇවිල්ල ඔබහන්සේගේ ඔතන කියලාන. එකතුරකිෙනවා මහරජය මේ තාපසතුමා උලතිබේ කරුණු විමසලාද කෙළෙහවා රජරූ කෙන නෑස්වාමීී ආන්ඒක ආදීනවේ කියලා දීල රජිරුවන්ට බණක්කිවා කාමබෝගී ගිහියෙකුට නින්ද ඒ තරම් යෝගගන පිණ ගිහි කර්මාන්ත කරන කෙනෙක් ජවත්තයෙන්ට කොච්චර දේවල් කර්ඩෝනද ඉගන ගණ්ඩෝන පස්සාාවට යණඩෝන ව්‍යාපාරයට ඇන්්ඩෝන ගොයිඉතන් කරණ්ඩෝන ගෙවල් හදන්ඩෝන යුතුකං කර්ඩෝන මේ කටයුතු කීයක් ගනන් තියෙනවාද එතකග නිදාගනම හිටියොත් එකක්වත් කරන්න හම් බෙන්නේනි එහින්ද ගිහි කාමභෝගී කෙනෙක් නම් මේ නින්දට මුල් තැන දෙන්න ද වැඩ කර්ඩෝන ඊඟට සඳහන් කරා පැවිත් එක් නං ඔහු දුස්සීල නොවෙන්්ඩෝනේ රාජෙක් නං විමසලා කටයහිුතු කරන්ඩෝනේ ඉතු මතේ වැර කරන්න බෑ රජිරුවන්ට මු මුල්ලු ජනතාවගේම නියෝජිතය රජුරෝක යන ජනතාවගේ අයිතිකාරය මේකාලෙ ඉන්නේ ජනතාවගේ අයිතිකාරයන මේ මේකාලින්නේ නියෝජිතය රජුයිතිකාරය එතකොට ජනතාවගේ අයිතිකාරයා බොහොම විමසිලිමත් කෙනෙක් වෙන්ඩුව. කියන කාරණාව කියලා රජිරුවන්ට ධර්ම දේශනා කරහම රජ ඉක්මන ටැවිල්ල මණ්ඩ බිතාපසතුමා උලෙන් ගලවන්ඩ හදනවා ගලවන්න ඇතුරට ගැල වෙන්නේනෑ. කොහමාරි උලත් එක්ම ගලෝලාරගෙන උලේ එලියට ගන්ඩ ඇදුවත් උලවෙන්නේනෑ ආගේලය සඳහන් කරන වතාපසතුමා මහරජ මේ උල අයිං කරන්්ෙන ගෝනි. මගේ හම ලින්න්ම ල කපන්ඩ කපලා ඒකොට සයිංකරණ්ඩ ඇතුළට ගීපු කොට සරඟ අයිංකරන්න වෙන්නි නෑ එකයිංකරන්ඩ බෑකාටව මොකද හේතුව අර මැස්සගේ ඇගේ ඇතුලි උල කැඩුනා ජීවිත කාලෙම උල ඇගේ ඇතුලි ත මැස්ස ඒකින් මැරුන් නෑ ආන් තාපසිතුමාග මේ උල එලියට ගණ්ඩ බෑ ැ ජීවිත කාලිම තාපසිතුමාටඒකින් කිසි කරදරයක් කරදරයක් නෑ දැ තේරෙනවද ඉතාම සවුම් විදිහට මේ කර්මය කොතන ගත් ව අත්හැරී කියලා. කිසි තැනක් මගැහැරලනෑ. අපිට මැරෙනකොට අමතකයි ජීවිත කාලයක් තිසි අපිකරපු කුසලුත් අමතකයි අගුසලුත් අහතකයි. නමුත් මේ ස්වභාව ධර්මයට මං මොනවද කළේ කියන කිසි අමතක බවක්නෑ. ඒක ඒ විදිහටම මේ සංසාරී පාක දෙනවා. ඒමනං. මාපුුණ්‍ය භායි සූත්‍රය දේශනා කළේ මහනන යමෙක් සැපයට කැමතිනම් ඔහු ඒ කාන්තේම පින් රැස් කර ගත යුතුයි අපි යද පින්කරන එක පැත්තක තියලා සැපලබන්ඩ වැඩ කරනවා. රෑදවල් නැතුව වෙහෙසෙනවා පෝය දවසවත් අත්හරින්නේ නෑ සැප උදෙසා මහන්සේනවා නවත් ධර්මය සඳහන් කළේ සැපය තමන්ට නිකම් මහම්බෙනවා. මොනවද කරන්නෝන පින් කරන්් පිං වැැස්කිරීම සැපය රැස්කිරීමයි. පෙර පින් කරලා තියෙනව නන් සැප ඕන තරන් ලැබෙන. දැහොතට හිතල බලට සමහර මව්පියක් රෑ දවල් නැතුව මහන්සවෙලා මහන්සවෙලා මහන්සි වෙලා වැඩ කරලා ධනය උපේනවා. උපේලා දැන් කෝටි ගන හම්බ කර තියෙනවා ඒගොල්ල දක්විඳලා දුක්විඳල හම්බ කරල මෙැරලේනවා හැබ ඒගොල්ගේ දරුවන්ට දුක් පඳින්න දෙයක් ඇත්තෙම නෑ. ඒ දරුවන්ට නෙමේ මනුපුුරු පරම්පරාවටත්ේ හම්බ කරලාති. ඉති බානේ දරුව මො තරම් පුුණ්‍යවන්තද කියලා පෙර කොච්චර පින් කරලද කියලා සමරලට මේ ජීවිතයේ පිනක් කරන්න තිය මේ පෝය ලබනවා පෝයගවෙනවා කියලවත් දන්නේ නෑ පින් කරන්න නතිය සම්මාධිටි බවුත් නෑ උන් දකුත් නෑ පෙරකරපු පින් තියෙනවනි. ඒ ටික බුක්ති මිටගරයනවා. ඒන පිඩතන සැපයක් නං බලාපොරොත්තුව රැස් කරගත යුත්ති පිනක්මයි. පින් රැස් කරන්න සැප ලබන්නේ. ඒම න පින් රැස් කරනව කියල හම අනුම්කරන පිනත් අනුමෝදන් මින්න පුළුවන්. තමනුත් පින් කරඩ ඕන ඥානවන්තයා අනුම්කරන පිත් තමන් කලා හා සමානවන් මෝදන්ගෙනවා. හැබැ ඒකට හොඳ ප්‍රඥාවක්තියෙන්ටුවනේ. ධර්ම දේශනාවට තියන කාලයේ නිමවෙලා නිසා අපි දේශනාව නිමමාකරමු.